අද ධර්මදේශකයන් වහන්සේ රාජකීය පඬිත අතිපූජ්‍ය හේම්පිටගෙදර ශ්‍රී ඥානසීහ අධිකරණ සංඝනායක ස්වාමින් වහන්සේ අපවත් වී අදට වසර 30ක් ගත වීම නිමිත්තෙන් උන්වහන්සේට ගෞරව පිණිස මෙම ධර්මානුශාසනාව මෙතෙන් සිට ප්‍රචාරයේ වේ. සදහවත්නි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සල් සම්මාදන් වෙමු. අවසරයි ස්වාමීන්. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဓမ္မံ சரణံ gacchāmi. ဒတိယံපි සංඝံ சரణံ gacchāmi. ဒတိယံ සංඝံ சரణံ gacchāmi. ආරණාගමනං හම්බුන්නම් ආනුභන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වීරමණී සික්ඛාපදං සමාදියා. රාමේරමජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. රාමේරමජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියා. විකරණේන සද්ධින් පංචශීලං ධම්මං අප්පමාදේන සම්පාදේ තබ්බං. ආමුඛන්ති සද්දස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. යාදි සං වපුතේ බීජං පාදි සං හරතේ ඵලං කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං දී. පින්වත්නි, අද ධර්ම දේශනාවට මා මාතෘකාව වශයෙන් ලැබූ ගාථාවයි මේ පින්වතුන් කලින් ඇරුවි. එය ජීවිතයක් ගතවන ආකාරයේ පිළිබඳව බුදු දහමෙහි එන එක්තරා නීතියක් ප්‍රකාශ කිරීමේ ගාථාවක්. පුද්ගලයෙකුගේ ජීවිතය හා ඒ ජීවිතය සම්බන්ධ සැප දුක් කියන මේ කෝවත් එක්තරා න්‍යාය ධර්මයකට, ඒ කියන්නේ නීත්‍යානුකූල ක්‍රමයකට සිදුවෙනවා මිස නීති විරෝධීව සිදුවන්නක් නොවේ. ඒක පුද්ගලයෙකුගේ ජීවිතයට පමණක් සීමා වන්නක් නොව මුළු ලෝක ධාතුවේම පැවැත්මට
සීමා වී තිබෙන එක්තරා ස්වභාව ධර්මානුකූල නීතියක්. ඒ කියන්නේ යම් කිසි හේතුවක් නැතුව ක්‍රමානුකූල හේතුවක් නැතුව කිසිවක සිදුවීමක් නැහැ. සප්පාණි අප්‍රාණි වශයෙන් නැත්නම් සචේතනික අචේතනික වශයෙන් දෙකට බෙදෙන ලෞකික ඒ දෙවදෑරුම් ධර්මවල පැවැත්මට දෙවදෑරුම් හේතු තිබෙන. හිතක් නැති එවගේම පුනරුත්පත්තියක් නැති අවිඥානික ධර්ම පහළවන්නේ ඒකට සෑහෙන ඒ වාට ගැළපෙන හේතු උඩ. එවගේම අවිඥානික හිතක් ඇති සත්වයන්ගේ ශරීරයේ ඇරුණුකොට මානසික තත්වය වුල් කරගත් පැවතුම් එක්තරා න්‍යායානුකූල ක්‍රමානුකූල ධර්මයකට යටත්වයි පවතී. අප කියපු යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං කියන මේ ගාථාව දේශනා කරන්නට හේතුව අරම සඳහන් කළ අචේතනික ද්‍රව්‍ය පිළිබඳ නීතියක් ප්‍රකාශ කරන්නට නොවේ. එය වදාරලා තිබෙන්නේ සචේතනික සත්වයන්ගේ ජීවිත කාලය තුළ ඇතිවන විවිධ පරිවර්තන සැපට හා දුකට භාජනවන විවිධ පරිවර්තන වලට මුල් වන හේතුව කුමක්ද කියන එක පැහැදිලි කිරීමට. ඇතම් අය මේ අප ප්‍රකාශ කරන්නට හදන විග්‍රහ කරන්නට හදන හේතුව වන කර්මය වර්ධවා තේරුම් ගන්න. කර්මය పూర్ව කර්මය පමණක් නොව වර්තමාන කර්මයක් කර්ම සංඛාවට ගැනෙන බව සෑම දිනෙකම අමතක නොකළ යුතු කරුණ. අමතක නොකළ යුතු කරුණ. කර්මය විස්තර කරන තැන ඇතැම් දාර්ශනික නීතියක් තිබෙනවා. කර්මයයි ණයයි කියන දෙක එක වගේ කියන. කෙනෙක් පුද්ගලයෙකුගෙන් ණයක් ගන්න. අපි හිතමු රුපියල් 100ක් ණයට ගත්තා. ඒ ණය ගෙවන තුරු ණයගත් පුද්ගලයා ණය දුන් පුද්ගලයාට බැඳී හිටිනවා. කුමකින්ද බැඳී හිටින්නේ? ගත් ණය ආපසු දීමේ ගිවිසුමේ බැම්මෙන් බැඳී හිටිනවා. ඔය උපමාව දක්වන්නේ කර්මය හා විපාකයේ අතර තියෙන බැඳීම පෙන්වන්නට. මම හිතනවා ඒ උපමාව ලෝකයේ තියෙන උපමා අතර ඉතාම හොඳ උපමාව කියලා කර්මය විස්තර කරන බුද්ධයා. අපේ ගාථාවෙන් කියවුනේ කුමක්ද? යාදිසං වපතේ බීජං ආදිසං හරතේ ඵල. ඒ මුල් පද දෙක. වපුරන්නේ ගොවියා යම් බඳු බිත්තරයක්ද නැත්නම් බිත්තර භෝගයක්ද? ඒ වැපුරු බිත්තර භෝගයට හා සමාන වූම ඵලයක් අසන්නක් ඒ ගොවියා ලබන. ඔය උපමාව. ඒ වගේම කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපක. යම් පුද්ගලයෙක් යහපත වැපුරුවානම් ඒ යහපත වැපුරු පුද්ගලයා පසුව එහි ඵලයේ වශයෙන් නැත්නම් විපාකයේ වශයෙන් යහපතක්ම ලබන. ඒ වගේම
යම් පුද්ගලයෙක් අයහපත කව වැපුරුවා නම් ඔහු එහි ඵලයේ විපාකයේ වශයෙන් අයහපතම ලබන. ඔච්චරයි අද ගාථාවේ තේරුම. මේ කලේ කෙවනු දැක්වීමක්ද? යහපතහ අයහපත බුද්ධි විඳින සත්වයෙකුගේ නැතන් මනුෂ්‍යයෙකුගේ ජීවිතයෙහි ඒ යහපතහ අයහපත ඔහුට ලැබෙන්නට ඇති හේතුව කුමක්ද කියන එක පැහැදිලි වීමේ නිදර්ශනයයි ඔය තියෙන්නේ. ඔය අහම කියන විට ඇතමෙකුට මෙන්න මෙහෙම ප්‍රශ්න කරන්න පුළුවන්. යම් පුද්ගලයෙක් දුකක් ලබන අයහපත් විපාකයක් විඳින. ඒ විඳින අයහපත් විපාකය ඔහු මීට ඉහත ආත්ම භාවයකදී කළ යම් කිසි කර්මයක විපාකයක් මද නැහැ. එහෙනම් ඇතැම් විට එය පැරණි කර්ම විපාකයක් වෙන්නට පුළුවන්. ඒ අයහපත් විපාක පැරණි ආත්මයක පෙර ආත්මයක කළ කර්මයක වැපුරු භෝගයක අත්සන්නක් වෙන්නත් පුළුවන්. සමහර විට ඔහු ඒ ලබුති විඳින විපාකය මේ ආත්මයෙහිදීම ඔහු කළ කර්මයක වැපුරු අත්සන්නක වැපුරු භෝගයක අත්සන්නක් වෙන්නත් පුළුවන්. ඒක පෙර හා වර්තමාන දෙකටම එක හා සමානව සම්බන්ධ වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව වදාලා යම් කිසි පුද්ගලයෙක් මෙන්න මෙහෙම කියතොත් කොහොමද? මනුෂ්‍යයා විඳින සෑම හොඳ විපාකයක් හෝ නරක විපාකයක් හෝ පෙර කර්මයක විපාකයයි කියලා යමෙක් කියතොත් ඔහු වැරදි පිළිගැනීමක් ඇත්තේ ඒක තීර්ථායතනයක් මිත්‍යා දෘෂ්ටියක්. ඔබ බුදුහාමුදුරු වදාළ එහෙම වදාලි ඇයි? අපි පූර්ව කර්මයටම සියල්ල සම්බන්ධ කරතොත් ඒ වැරදි. බොහෝ සෙයින්ම අපි ක්‍රියා කරන්නේ තවත් පුද්ගලයන් සමග. ඒ නිසා අපි අතින් සිද්ධ වෙන පව් හෝ අපි අතින් සිද්ධ වෙන පින් වැඩි හරියකට හේතු වන්නේ අනුහා සම්බන්ධව ක්‍රියා කරන අවස්ථාව. අපි කෙනෙකුගේ හිත නරක් කරන ඔහුට කේන්ති ගන්න, එහෙම නැත්නම් අපි ඔහුට තාවකාලික වශයෙන් වේදනාවක් දෙනවා, මානසික වේදනාවක්. මේක මෙවැනි ක්‍රියා කර්ම වශයෙන් බොහෝ දෙනෙක් ගණන් ගන්නේ නැහැ. ලොකු පව් හැටියට සලකන්නේ. නමුත් මම එකක් කියන්නට සතුටුයි. කර්ම වශයෙන් ගණන් ගැනීමේදී ඒ බඳු දේ ඉතාම වැදගත්. ඔය අනුන්ට අනුන්ගේ හිත වේදනා කිරීමෙන් අනුන්ට දුන්නු දුක නැත්තං ඒ වේදනාව ණයක්. ඒක ණය. ඔහු මේ වේදනාව දුන් දීම නාග ගැනීම. ඒ ණය ඔහු ගවන්න. ගැවීමේදී කුමක්ද වෙන්නේ? අර අනුන්ගේ හිත වේදනා කළ පුද්ගලයා ඒ ආත්මෙදි හෝ වෙනත් ආත්මයකදි හෝ තවත් අය විසින් කරනු ලබන බරපතල මානසික වේදනාවකට භාජන වෙන එක වළක්වන්න තමයි.
ඒ එබඳු වේතනාවකට භාජන වීමකින්ම මිස වෙන ක්‍රමයකින් කවදාවත් ඔහුට ඒ ණයෙන් මිදෙන්න බෑ. ණයෙන් මිදෙන්න බෑ. මම මේ පහුගිය දවසක කියෙව්වා ඇමරිකාවේ මුද්‍රණය කළ කොටක සිංහල පරිවර්තනයක් සංසාර මන්දිරදී පණ්ඩිත කන්නිමාර සුමංගල ස්ථවිරපාදයන් වහන්සේ විසින් පරිවර්තනය කළ පොත. කේසි කියන පුද්ගලයෙක් යෝග නිද්‍රාවට පත්වෙලා එක එක පුද්ගලයින් ඇහුව ප්‍රශ්න වලට දීපු පිළිතුරු ආශ්‍රය කරගෙන පොත ලියාගෙන. ඒ පොත කියවපු මට ඉතාම හොඳ අවබෝධයක් ආවා. බුදු දහමෙහි කියන කර්මවාදය හරියටම ඇත්ත නොවේද? නීවස් මොලේ හැදුණු කෙනෙක් කේසිගෙන් අහලා තිනා ඇයි මේ ලෙඩේ මට හැදෙන්නේ? එගමන ඔහු දීලා තියෙන පිළිතුර මොකක්ද? උඹ මෙන්න මෙච්චර කලකට පෙර අහවල් නගරයේ අහවල් ස්ථානයෙහි ඉපදිලා ඉන්න වෙලාවේදී මෙන්න මෙබඳු ක්‍රියාවකින් උඹ අහවලාගේ හිත් වේදනා කෙරේ. ඒ වේදනා කරපු එකේ විපාකය උඹාද බුද්ධි. මම එක්තරා එක නිදසුනක් පමණයි කිව්වේ. එබඳු කර්ම මහත්හාසියක් ඒ යෝග නිද්‍රාවෙන් අර කේසි කියන පුද්ගලයා එකිනෙකාට කියාපු කථාන්තර ඒක ඇතුළත් වෙනවා. අපි කෙනෙකුගේ දුක සලසනවා. දුක සලසනවා. ඔහුට යම් කිසි සනසිල්ලක් ලබා දෙනවා. හිතාමතා. ඒ සනසිල්ල ලබා දුන්න එකේ විපාකයට මම කවදා හෝ මුණ පාන. ඉතාම විශාල සනසිල්ලක් ඔහුට කවදා හෝ ලැබෙන්නට ඕනේ. කුමක්ද ඔහු කළ පරිත්‍යාගය? ඕකයි අර බුදුන් වදාළේ යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. වපුරපු බිත්තරේට අනුව අස්සැන්නක් ලබන්න ඕන. ලෝකේ යම් සිදුවීම් අහම්බෙන් වෙන ඒවම නෙමෙයි. මොන එකකට හෝ හේතුවක් අපට අහම්බෙන් සිදුවන සිදුවීම් හැටියට යම් යම් දේ පෙනෙන බව ඇත්ත. අපි ඒවා අහම්බෙන් සිදුවන ඒවා හැටියට ගණන් ගන්නේ අපට හේතුව හොයාගන්න බැරි වීම නිසා. විද්‍යාව බොහොම දියුණුයි. නමුත් විද්‍යාව සමර්ථ නැහැ කොබඳු දේ හොයන්න. ඒකට ඒවා විෂය වන්නේ නැහැ. අපි හිතමු ගොවියෙක් මහන්සියෙන් ගොවිතැනක් කරනවා. එළවලු කොටුවක් වරන බොහොම මහන්සියෙන් ඔහු ක්‍රියා කරනවා. ඒ වගේම ඔහු හොඳ ලාභයකුත් ලැබුණා. ඔහු මාසයකට ගාණක් ඉතිරි කළා. අතුසේ වෙලි කළ ගේ පොඩ්ඩක් හදාගෙන දරුමල්ලන් සහිතව ඔහු එළවලු කොටුවෙන් ජීවත් අවුරුදු ගණනාවක් ඔහු කම්පල සල්ලි ගෙයි පෙට්ටියක තැන්පත් කළා. දවසක් සේවතුරු උණු කරන්න ඒ ගොවියම වතුර ගේදරේ ලිපේ තිබ්බා. ගින්දර දැම්මා. පොඩ්ඩක් කොටුව දිහාට ගිහින් එන්න ගියා. මොන හේකින් හෝ වේවා ඒ වෙලාව මද්දහන් වෙලාව පායන කාලේ අර කේතලේ දැල්වපු ගින්නෙන් ගෙට ගිනි යවුණා. ගොවිය දුවගෙන ආවා. නිවා ගන්න බැරි වුණා. අවුරුදු ගණනාවක් තිස්සේ ඌ හම්බ කළ සල්ලි පෙට්ටිය දාලා අල්ලලා ගියා. දැන් මේ සිද්ධිය මේක මම නිදර්ශනයක් හැටියට ගත්තේ. වෙනදත් ඔහු කේතලේට ගිනි දාලා කොටුවට ගියා. සියක් වතාවක් ඔහු ඒ ක්‍රියාව කරන්න ඇති. කවදාවත් ගෙට ගිනි ගත්තේ. නමුත් එදා ගේ මුළුමනින් පිච්චිලා ගියා.
නම් මෙතන අපට තියෙනවා මහා විසඳන්න බැරි ගැටලුවක්. සමාරුගයයි ගොවියා ගොසලකිල්ලෙන් ක්‍රියා කළා. මෙන්ට පුළුවන්. ඔය ගොසලකිල්ල ඔයිට ඉස්සර කීවතාවක් ඔහු දක්වන්නට දෙදායන් කිසි හරියක් ඔයිට වඩා ගොසලකිල්ලෙන් ක්‍රියා කළ දවස් වෙච්ච තියෙන්න ඇති. නමුත් එබඳු අයහපත් විපාකයක් එකකින් ලැබුණේ නෑ. නමුත් දාගම්. නම් මේක හේතු හොයන්ට බෑ. අපි කියනවා නම් යම් කිසි සිද්ධියක් යම් හේතුවක් නැතුව සිදු වෙන්නේ නෑ කිය. ඒ හේතුව මේ ආත්මයෙන් උන්ට හොයන්න බෑ. මොකක්ද හේතු? හේතුවක් නැතුව සිදුවීමක් ලෝකේ නැත්නම් මේ හේතුව මේ ආත්මය තුල ඔහු කළ වරදක් නොවේනම් එබඳු අනුන්ත අයද්දයක් විනාශ කර දැවීම වැනි ක්‍රියාවක් ඔහු මේ ආත්මය තුල කරලා තිබුණේ නැතිනම් දැන් අපට යන්ට වෙනවා ඒ හේතුව හොයාගෙන නීත ඉහත ඔහු ලෝකේ ජීවත් වුණු ආත්ම භාව කරා අර කේසි ගමන් කරලා තිබුණේ ඒ විදිහට. ඒ නිසා අප විඳින වේදනා හෝ වේවා අප විඳින සැප හෝ වේවා යම් හේතුවක් අනුව ලබන ඵලයක්. මේ ආත්මයේදී අර ගොවියා උත්සාහ කිරීමේ හේතුවෙන් ධනය ලැබීම නැමැති ඵලය මුත්‍ති විඳ. ඒක මේ ආත්මේ අපට පේනවා. ඒ ගොවියා සල්ලි හම්බ කළේ මොකක් නිසාද? ගොවිතැන් කිරීම නිසා. උත්සාහයෙන් ක්‍රියා කිරීම නිසා. එතකොට උත්සාහයෙන් එළවලු කොටුවක් හිතවල ඒක දියුණු කර ගැනීම කර්මයක්. ඒ එළවලු වෙළඳාමෙන් ඔහුට ලැබුණු ආදායම එහි විපාකය. ඔක තමයි කර්මය හා විපාකය. අන්න ඒ දිශා. වර්තමාන කර්මයකින් වර්තමාන ඵලයක් ලබන එක තේරුම් ගන්න බොහෝ පාසි. තේරුම් ගන්න බොහෝම පාසි. අපට තේරුම් ගන්න අපහසු හැංගිච්ච හේතු තියෙන්නේ අන්න අර ගොවියගේ පැල ගිනි අරගෙන අර විදිහට වහන්සියෙන් හම්බ කළ සල්ලි එක ගිනි ජාලාවකින් හමාර ගොවිය ඇද වැටුණා. දැන් ඒ හේතුව අපි හොයන්ට ඕනේ. බොහොම පිරිසිදුව බැලුවත් සියුම් ලෙස පරීක්ෂා කර බැලුවත් හේතුව නැහැ. මේ ලෝකයෙන් හොයන්නේ. නමුත් හේතුවක් නැතුව කවදාවත් ඒ සල්ලි පිච්චෙන්න බෑ. ඔන්න ඔකයි පූර්ව කර්මයට දාන අවස්ථා තියෙනවායි කියන්නේ. එවගේම අපි දකිනවා ළමයි හොර වෙලා උපදිනවා අන්ධ වෙලා උපදිනවා වෙනත් වෙනත් අංග විකල වෙලා උපදිනවා. නවීන විද්‍යාඥයෝ කියනවා මව්ගේ රේතසාණු වල හෝ පියාගේ ශුක්‍රාණු වල අඳු කැඩිලා තිබිලා ඒ නිසා මේ ගොවියා අඳු කැඩිච්ච එකෙක් වුණා. අන්නහම මව්ගේ හේතසානුවක අඳු කැඩිච්ච ඒ ඇහැ හැදෙන්න ඕන කරන කෑල්ල නැති අණුවකුයි පියාගෙනුත් අන්න ඒ වර්ගෙම අණුවක කෑල්ලකුයි දෙකක් එකට එකහු කරවුවහම එකට එකහු වුණහම අන්ධ ළමයෙක් උපදිනවා. හැබැයි අපි ඒකට විරුද්ධ නැහැ. එහෙම වෙන්න පුළුවන්. මේක ප්‍රශ්නේ තියන්නේ උතන නෙමෙයි. පියාගේ අනු සමූහයේ අතර අඩු කැඩුණු අනු තියෙන එකටත් අපි විරුද්ධ නැහැ. මව්ගේ එහෙමයි. කුදු වෙනම් මේ අවාසනාවන්තයා උපදින්න හැදෙන වෙලාවේදී ඔච්චර අංග සම්පූර්ණ අනු තියෙද්දි තාත්තගේ ශරීරයේ තුල මව්ගේ
අනු නොකඩුණු අනු තෙලබෝධි ගානක් තියෙද්දි මූ උපදන්න අම්මගෙනුත් අර ඇහැ නැති කෑල්ල ඇහැ තියෙන්න ඕන කරන කෑල්ල නැති අනු කැඩිච්ච අනුකුයි තාත්තගෙනුත් එබඳු අනු කැඩිච්ච අනුකුයි දෙකක් එකහු කළ එකා මොකාද කියන්නේ ඔතෙන්ට උත්තර මේ අවාදනාවන්තය උපදන්න අර අනු කැඩිච්ච අනු දෙකම හොයලා හොයලා එකතු කළ එකා මොකාද ඒකට කවුරුත් නිසම්බය. අන්න ඔතන තමයි උත්තර දෙන්න බැරි දැන්. ඒක ඉබේ සිද්ධ වුණා කියලා මග අරින්ට නැහැ. එබඳු ඉතාම හොඳ හොයා ගැනීම. මේ පුද්ගලයා උපදන්න ඉතාම හොඳ හොයා ගැනීම කියන්නේ ඒ කර්ම ඊකා විපාකයේ බුද්ධි විඳවන්න ඔහුට අන්නේ කැටියට ඔහු උපද්දවන්න දාම සිවුම් අන්දමින් අර අනු අතර මෞපිය දෙන්නගේ අනු අතර අඬු කැඩුණු අනු ඒත් ඇහැ ඇතිවෙන්න ඕන කරන කෑල්ලම නැති වෙච්ච අනුව දෙන්නගේ මොහයන්ට හොයලා මේක හන්දි කරලා අන්දහෙක් කරලා මේ ළමයා ඉපැද්දු. දැන් ඔහු මුළු ජීවිත කාලය තුලම ලෝකය දැකීමේ භාග්‍යයෙන් තොරව මහා විශාල මානසික දුකක් විඳිනවා. මේක හේතුව මේ කාට ණය ගෙවනවද? දැන් ඔහු කරන්නේ ණය ගෙවීමක්. අර මම කලින් කියපු කතාවේ හැටියට ණය ගෙවීමක්. මොහුලා කරන් තිබෙනවා කාගෙන් හරි. මේ ආත්මේ ඔහු එබඳු ණයක් ගත්තේ නැහැ. ණයක් ගත්තේ නැහැ. එහෙනම් එනම් මේත ඉස්සර ආත්මකදී ඔහු ණයක් ගත්තා. කොහොමද ණයක් ගත්තයි කියන්නේ? යන්තිති පුද්ගලයෙකුගේ තිබුණු දර්ශනයකට දැකීමකට ඔහු බාධා කළා. ආර විචාර චක්කපාල හාමුදුරුවන්ව ආණ්ඩ සිද්ධ වෙච්ච එක වගේ කෙලෙව්ගේ ඇහැ කන කලා වෙන්නත් පුළුවන්. දැන්කින් ඇන්ලා තුවාල කරලා අන්ධෙක් බවට පත් කලා වෙන්නත් පුළුවන්. ආත් විදියකින් පුළුවන්. යංගිති පුද්ගලයෙකුට තිබුණු යංගිති දර්ශනයක් බුද්ධියෙන් ඇති වෙච්ච දර්ශනයක් ඔහු විනාශ කලාවෙන් හදුවා. කර්මයේ විපාක එනකොට විවිධ වෙනවා. හේතුව එකයි. එහි හේතුව ඒ හේතුව ඵලයේ දෙනකොට හරියට එකිනෙකට වෙනස් හේතු ඵල දෙකක් වාගේ තියෙනවා. නමුත් බැලුවොත් ඇතුළතින් හරියට හරි. ආන් ඔහු ගත්ත ණය. අනේකෙකුගේ දර්ශනයට ඔහු බාධා කරනවා. බාධා. ඒ වාගේ බොහෝම දන්නේ තිබුණා. දැන් ගමක ඉන්න කෙනෙක් දරුවන්ගේ ඇස් පාදන පාතලක් තියෙන පාතලක් වසාදවන්න නැත්තම් ඒක ගමෙන් ඉවත් කරනවන්ට උගුලක් ඇදලා මොන විදියකින් හෝ ආර දරුවන්ගේ මානසික දර්ශනය වැළක්වුවා. ආ දරුණු කර්ම විපාක. ඔන්න පින් දහම් වල අත්. නිතරම අපි කල්පනා කරන්න ඕනේ. ඒ අප කරන ක්‍රියාවෙන් ලැබෙන ඵලය කොයිතරම් සාර්ථක ඵලයක්ද? දිගින් දිගට යන ඵලයක්ද කියලා හිතන්න. එහෙම හිතලා කර්මය කරන්නේ. දැන් බොහෝ දෙනා මහ පාරවල් කපනවා පාරවල් නෙත් බලන්න. බොහොම හොඳ වැඩ. මට හිතෙන්නේ නැහැ ඔය පාරවල් කපන අය විනෝදයට වගේ සම්මදානයට වගේ වැඩේ කරනවා තමයි. නමුත් ඔය වැඩේ විපාකේ ඔය ණයේ ගෙවීම එනකොට ඔහුට කොයි තරම් විශාල වන්දියක් ලැබේද කියන එක ගැන හිතලා තියෙනවද කියන්න මං දන්නේ. මං එහෙම කිව්වේ ඇයි? මහා පුදුම අපූර්ව වන්දියක් ඔවුන්ට ලැබෙනවා. කාට? අර පාර කපාපුවයි. මහා පුදුම වන්දියක් ඉන්නේ. කොහොමද ඒක
කුමක්ද පාර කියන්නේ? පාර කියන්නේ යන්න බැරි එකකට යන්න මඟ තනන යන්න ක්‍රමයේ තන. බලන්න. එතකොට ඒ ක්‍රියාව කළ පුද්ගලයාට හරියට අර බුදුහාමුදුරුව වඩිනකොට ගල් කැට හටුල හැප්පෙන යන්තාක් මේ පාරේ තියෙනවා නම් සේරම ඉබේම හුලකට වාගේ ගහගෙන ගින් මහා පාර පිරිසිදු වෙනවායි කියලා පණ පොතේ කියනවා. වල ගොඩලි සමතලා වෙනවා කි. උදාහරණම් ගැන කි පිරගෙන කියනකොට අර ජාතියේ ක්‍රියාවක් කළ බුද්ධලේ කුට යන යන තන මහා පාරවල් මෙවිල හැදෙනවා කිව්වත් බාර ගන්න තරම් වටින විපාකයක්. එහෙම එකක් ලෝකේ නෑ. එහෙම පාරවල් නැවෙන්නේ නැත්තම් එහෙනම් ඔහුට මැවෙන්න ඕන කිවදු මාර්ගද? ඔහුට ඔහුගේ අභිවෘද්ධිය සඳහා සෑම අතින්ම දොරකඩවල් විවෘත වෙච්ච මාර්ග පෑදි. ඉමේ පෑදි. අද ලෝකයේදී සමහර පුදුලා ඉන්න යම් කිසි ක්‍රියාවක් කරන්න බැස්සාම ඔහුට විරායාසයෙන් මේ ක්‍රියා ඉෂ්ඨ වේගන යන්නට සෑහෙන මාර්ග පෑලි. ආන්න පාරවල් පෑලි. අපි පින්කම් කියන જાතිය ගැන හොඳ තේරුමක් ඇති වෙනවා. කේලම් කියන්නේ පා කියන බණ පොතේ තියෙනවා. කේලම් කියන්නේ පා. ටිකක් කල්පනා කර බලන්න මේකේ වටිනාකම කොච්චරද කියලා. කේලමක් කියලා කෙනෙකුට දෙන්නේ අතර භේදයක් ඇති වෙනවා. හොඳට මිත්‍රයන් වාගේ හිටියේ දෙන්න. අර එක වෙලාවක මොකක් හරි අර ඒක බුද්ධිලිය ගැන කියාපු කතාවක් මෙහෙම කිව්වන්න තමුසේට අහවලා තමුසේගේ යාළුවා තමයි. නමුත් මෙන්න මෙහෙම එකක් අහවල් වෙන්න දැන් තමුසේ ගැන කිව්ව බලන්න මේ මිනිහා වාගේ කෙනෙක් කියලා තව අතිනුත් පතිනුත් වැඩියෙන් දාලා මේකට අහකරලා කිව්වා. අර දෙන්න අතර දිවිච්ච මිත්‍රත්වයේ ඉවර වුණා. සෑමදාම වෛරක්කාරු දෙන්නේ කටිය දෙන්න දෙපැත්තට වෙලා අසමගිව ඉන්න මගේ ඉදුවාර කේලංකාරී. දැන් මෙතන දෙන්නේ අතර දිවිච්ච සම්බන්ධය මේ මිනිස්යා මේ කේලෙමෙන් කඩලා. අතිකලේ දෙන්නා තුල විශාලම මානසික වේදනාවක්. දැන් මේක නා මේ වේදනාව දෙන්නේ අතර තිබිච්ච සම්බන්ධය කලුදු කරන තරම් වේදනාවක්. ඒ ක්‍රියාවෙන් කලයේ ඒ අස්වැන්නේ ඒ භෝග જાති භෝග වර්ගයේ වපුරලා කපන අස්වැන්න කෙබඳු જાති අස්වැන්න වෙන්ටෝ මෙන්න මෙහෙම වෙයි. ගමක උපන්න නම් ඒ මිනිහා දකින්න කවුරුවත් සතුරු නැති මහා පුදුම කාලකන්ණි එපා වෙච්ච පෙරේතෙක් බවට පත් වෙනවා. දැක්කද මිනිහ කහම බලන්න. ඇයි ඒක විපාකයි? එකිනෙකා භේද කර එකේ විපාකයි. අර දෙන්න අතර රුචිය හිස්සීම නැති කලා. අනේකෙකු රුස්සන ගතිය නැති කලා නම් තමයි ඔහුට ඒකෙන් ලැබෙන විපාකය ඔහුව රුස්සන්නේ නැති කෙනෙක් බවට පත් කිරීම. දැන් ගම්වල ඉන්න බලාපුවම කරපු වැරද්දකුත් නැහැ. කියන්න දෙයක්කුත් නැහැ. එක මිනිහෙක් ඒ මිනිහෙක් හොඳයි. උදේ හවස් දකින්න එපා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරනවා. මුලින් ජුණාම හක බලාගෙන යනවා. හේතුව මොකද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. නමුත් රුස්සන්නේ. රුස්සන්නේ අන්නේ. හේතුව අර කල ක්‍රියාවේ විපාක. ඒ කේලං කීම සම්ම ප්‍රලාප කියන්නේ පාතිය. සම්ම ප්‍රලාප කියන්නේ ඌ වැඩි ගණන් ගන්න නැති ඒවා. දැන් ඔය වචනයෙන් කරන පව් අතර වැඩි ඒවා ගණන් ගන්නේ බොරුව විතරයි. ඔය කේලං කියන එක පරුෂ වචන කියන එක
පරණ වචන කියලා කියන්නේ දැන් කාලේ කුණුහරුප කියනවා කියන්නේ. ඒ වෙනතරම් පව් හැදියට සලකන බවක් පේන්නේ. නමුත් පිටපතේ ඒවා අභෝම් ගැරරුම් පව්. ගැරරුම් පව්. කෙනෙකුට අසභ්‍ය වචන පාවිච්චි කළා වණිනකොට ඇතිවන මානසික පීඩනය කොච්චරද කියලා බලන්න. මේ සෑම ක්‍රියාවකම අපි බලන්න ඕනේ එයින් ඒ පුද්ගලයා අනිත් පුද්ගලයා තුල ඇතිවන වේදනාව කායික පමණක් නෙවෙයි මානසික වේදනාවයි මෙතන තියෙන බලවත් හේතු. ඒ නිසා ඔය අනුන්ට බණින එක එවගම සම්පත් ප්‍රලාප කියලා කතා කරන කිසිම ගැම්මකට නැති එක එක ආගේ වන්දිරං කතා. ඒක ලොකු පව. ඇයි? ඔබනු කතා නිසා පැන නගින නොමනාපකම්, නොහොඳකම්, ඒ වගේම ඇතිවන ගැටිලි කෙලවරක්. කෙලවරක්. අන්න ඔය ක්‍රියාවන් කර්ම සංඛ්‍යාවට ගැනෙනවා බොහොම බරපතල කර්ම සංඛ්‍යාවට. එපමණකුත් නෙවෙයි. මිනිහේ තනියම ආඩම්බර වෙන ආඩම්බර වෙන අහංකාරයි. ආයෙ වෙන මොකක්වත් ඔහුගේ ක්‍රියාවක් අරගන්න එකක් නැහැ. එයා තනියම තමන් ආඩම්බර වෙලා ඔළුව උස්සගෙන ඉදිවිලා මිනිහා ක්‍රියා කරනවා. ඔහුගේ හිතේ පවතින මේ අහංකාරකම මේ ඕන නැති පිම්බීමේ ගති. ඒක අවශ්‍ය වූවක් නෙමෙයි. ඒක අනිත් ඇයට හානි කරයි. ඔහුගේ අහංකාරකම නිසා නොයෙක් අනර්ථ සිදු වෙන්න පුළුවන්. අනිත් අය ඔබාදමන්ට පුළුවන්. ඒ විදිහ ඔබාදමලා කතා කරන්න පුළුවන්. ක්‍රියා කරන්න පුළුවන්. තන තමන් තන ලබා ගන්න අනිත් අය තල්ලු බල්ලු කරන්න පුළුවන්. කෙක් දෙයට හේතු වෙන්නේ. එවදු හේතු ඇති උනේ නැකත් අර ඔහු තුල පවතින අහංකාරකම. බලපොතේ මොකද කියන්නේ? ඒකෙන් ඔහු ණයක් ගෙවන්න ඕනේ. ඒ ණය ගෙවන්න බලපොතේ හැටියට එනවා නම් ඒක උඹයි. බල්ලෙක් වෙලා එහෙම නැත්තම් වඳුරෙක් වෙලා උපදින්නේ නැතුව ඒ ණය ගෙවන්න බෑ. ඇයි? බල්ලා නිවටයක් දැන් මේක නැග්ගි තමා හුම්බාගෙන හිටියා තමා මාන්නෙන් ඉදිමිලා හිටියා අනික් අය පහක් කොට සැලකුවා. ඉතින් ඒක විපාකයට එන්න නම් දුදු දුර්ගම එක එක පොල්ලක දොපේවල් බල්ලා කියලා පන්නන වල් බල්ලෙක් කනාටු බල්ලෙක් නොවි මේක බුද්ධ විදිය. ඔව් බල්ලෙක්ම කරන්නේ. ඒක නෑ කිව්වේ අති මානේන කුක්කුරෝ කියන. ඒ කියන්නේ අර ණය ජීවන්ත ඔහු ඒ જાතියේ අනුන්ගේ අවඥාවකට පිළිකුලකට පන්නාගමීමකට නිදරුවකට ඔහු භාජන කරන්නේ. ඔක තමයි ස්වභාව ධර්ම. කර්ම ස්වභාවය. මේවා ගැන බොහෝ දුරට සැලකිලි දක්වන්න ඕනේ. ඒ කයි මනුෂ්‍ය ජීවිතයක තියෙන ගැම්මකට ඇති තැන. ඔයි වෙන පුද්ගලයෙකුට කියන්නේ වෙන පිරිසෙනෙකුට වෙන ආත්ම භාවයක උපන් කෙනෙකුට එහෙම නැත්නම් දෙවියෙකුටවත් මං හිතන්නේ නෑ. මිනිහට පමණ මේ කරුණු කෙරෙහි සැලකිල්ලක් යොමු කරන්නට පුළුවන් මානසික ශක්තියක් තිබෙනවයි කියනවා මං හිතන්නේ. මනුෂ්‍යයද එනිසා නිතරම අපි කාරුණික වෙන්නේ. අනුන්ගේ හිත් වේදනා නොකර නිතරම ප්‍රීතිමත් කරන්නේ. මෙන්න මේ වචනයෙන් මේ දෙන්න ගැටෙයි හැප්පෙයි නැත්නම් මේ ආරංචිය කීමෙන් මේ දෙන්න ගැටෙයි හැප්පෙයි ඒ හැප්පීම නිසා මෙවදු අනර්ථයක් වෙයි කියලා තමන්ට හිතුණොත් වහාම එබඳු දයක් කියන එක නතර කරන්න.
එවනු ආරංචියක් කැපීම නතර කරන්න. එමකද? හා නිතරම සමාජයේ සාමයේ ප්‍රාර්ථනා කරනවා නම් ගැටුම් ඇතිවෙන සිද්ධීන්ගෙන් ගැටුම් ඇතිවෙන වචනයන්ගෙන් අයින්. ඔන්නේ කරුණු සැලකිල්ලට ගන්න. තමා ප්‍රීති වෙන අතර අනිකෙක් දුකට දාන්න එපා. තමාගේ ප්‍රීතිය අනිකෙකුට දුකක් කරන්න. කොතරකාරී අපි වාඩි වෙතොත් ඒ වාඩි වෙන එකත් එතන ඉන්න අනිකෙවුන්ට කරදරයක් වෙන්න වාඩි වුණොත් ඒකත් පවා. වැරද්ද. අවු කැදේ නරක. දුම්රිය යන අපි මේ දීච්චකේ මිනිස්සු ඉර වෙලා ඉරකටනේ වෙලාවේ ඒක දිහා බලලා තව මිනිහේ කකුල් දෙකත් අරගෙන දිග ඇරිලා මේ කකුල් දෙකත් උඩට අරගෙන දිග ඇරිලා අනික් කාසේ බුද්ධි පුරාම සිද්ධීන් දකිල්ලනේ මොකුද ඒ මිනිස්සු පිටවෙතනි මිනිස්සු නෙමෙයි ලෝකේ අනික් අයද කුමක් වුණත් එන ගහිලා ගියත් තමන්ගේ වගතුව විතරක් බලාගන්න ජාතියේ මහ පුදුම ආත්මార్థකාමී නිවට. හැම තැනම අපි පාරක යන්න ඕන කරන්නේ ඒ විදියට. කොයි විදියටද? අනකෙකුට කරදරයක් නැති. අද යටින් අපි බොහෝ පිළිහිලා. හාසල් වල යන ළමයි බොහෝ දුරට ගුරුවරුවා වාදන් සාසනා කරනවා. මම විශේෂයෙන්ම කියන්න සතුටුයි මේ තරුණ ගානු පිරිමි ළමයින්ද හතරපත් දෙනා පාර යනවා හරියට එක පේලියට මේ පාරේ මුත් වාහන යනවා තවත් වත්තේ වෙනවා සමහර විට රථයේ මේ ළඟටම ආවපුවාම නිකන් කටකොනකට හියයිලා හස්තවල් අයින් වෙනවා ඔය දේවල් මේ පිරිහෙන මිනිස්සුන්ගේ ගතිගුණ මිසක් දියුණු වෙන ජාතියක මිනිස්සුන්ගේ ගතිගුණ අමාරු විට උන් හිතනවා වෙන්න පුළුවන් මහ කෙරුම් කාලය වශයෙන් තමයි. නමුත් ඒවා කෙරුම් කාල ගන්නෙමි. ඒවා මෝල්කම්. නිවටකම්. හිරේන මිනිසුන්ගේ ගතිගුණ. දිනුවට යන මිනිසයාගේ ගතිගුණ ඔහොමයි. ඔහොමයි. උන් නිතරම ලෝකේ ගැන සලකනවා. උන් නිතරම අනික් අයට සනසීල ලබා දෙන්න කල්පනා කරනවා. නමුත් ඔය ක්‍රියා කරන අය මහ ලොකුවට මෙල තමන්ටයන් කිසි පොඩි දෙයක් සිද්ධ වෙච්ච වෙලාවේදී කොහොම වේගවත් කතා කරනවා ඇති ක්‍රියා කරනවා ඇති. නමුත් තමා පාර යන හැටි ඉගෙන ගත්තේ නැති තරුණේ නැත්තම් තරුණියක් අනිත් දේවල් වලට ඒ විදිහට කතා කරනකොට අපි මොකද්ද කල්පනා කරන්නේ? අපි මොකද්ද උන් ගැන මනියෙ මිම්ම? ඒ නිසා ජනේනකොට පාරක කනක වාඩි වෙලා ඉන්නකොට නිතරම හිතන්න ඕන මගේ මේ හැසිරීම වලින් තව කෙනෙක් කරදරයට පත් වෙනවද නැද්ද? ඒක හිතන්න. පත් වෙතොත් වහාම එයාත් හිතුවා. ඒකෝට ඒ ඉරියව වෙනස් කරන්න. මහා සේනාවක් මැද දිගරත් එකක් පත්තු කරගෙන කටින් දුම් වරිනවා මිනිහේ. සමහර විට මේ බොවිලන්දාරියුද මෙතන ගාන උදවිය ඉන්නවා නැත්නම් තව තවයි ඉන්නවා සිගරට් දුම් ආග්‍රහණය කරපුවාම ඒක අහිත කර අය ඉන්න පුළුවන් ඒ කිසිවක් සලකන්නේ නැහැ තමා සිගරට් එක වත්තු කරගන්න මෙතන 10ක් 15ක් කරදරේටපත් වෙනවා මම නෝයේ යුරෝපීය මිනිස්සු සිගරට් එකක් බොන්න හිතුවොත් කීප දිනක් ඉන්න තැන ඒක අරගෙන කොහොමද සිගරට් එකක් මම බිව්වාම මේ කරදරයක් වෙයිද කියලා අහලා බලලා නෑ නෑ බොන්න ගියාම ඒ තරම්වත් ආචාර සමාචාර විදි අපි සලකන්නේ එනිසා අපේ පැවතුම් සියල්ලම අනුන් දිහා බලලා කරන්නේ අනුන් දිහා බල ඒ කියන්නේ අනුන්ට හිරිහෙර නොවේ කතා බහ කරනකොට ඒත් එහෙම අන්න ඒ නිසා කර්මය කියන්නේ ඒක මා පුදුම වචනයෙන් කියන්න විස්තර කරන්න බැරි පින්තූරයක් හේතු පිළිබඳ පින්තූරයක්
ඔය පින්තූරය හෝමෝකානි පැත්තට හැරිලා ඵල පිළිබඳ පින්තූරයක් වැටෙනවා. ඒ කරපු පුද්ගලයාගේ දෙවෙනි කවදා හෝ අවස්ථාව. කවදා හෝ නුහාඳුරෝ වදාලා කර්මයෙන් වේරෙන්න එතරම් ලේසි නෑ. මල්ලෙක් පස්සෙන් ඇවිදින් හපා ගන්න වගේ. මොකද කාරණාව? ඒ නියාමයේ උඩ තමයි ඉස්සරහට යන්නේ. මේ ආත්මේහි කරන ක්‍රියාවල්, කතා කරන වචන, හිතන හිතවිලි වලින් තමයි අපේ අනාගත ආත්මේ නිර්මාණය වෙන්නේ. ඒ නිර්මාණය කරන්නේ අර කර්ම ශක්තිය. එනිසා ඒ නිර්මාණයේහි කර්තෘවරයාගේ නැත්නම් හේතුවේ හැටියට අර දෙවෙනි ආත්ම භාව නැමැති ඵලය අපට ලැබෙනවා. අපට ලැබෙනවා ඇති. අන්න ඒ නිසා මෙලොව හැසිරීම යහපත් කරගන්න ඕනේ. ක්‍රියාව, වචනේ, පැවැත්ම හොඳ කරගන්න ඕනේ. මොකද අන්තිම ඉලක්කය තමා අනුන්ට කරදරයක් බවට පත් නොවෙන්න හිතන්න. සෑම ක්‍රියාවකදීම අනු ගලවා ගැනීම, අනුන් දුකින් මුදවා ගැනීමට ක්‍රියා. ඒක ඔබගේ දෙවෙනි ආත්ම භාවයන් සුඛිත, මුදිත, ශක්තිමත් ආත්ම භාව බවට පත් කර ගන්නට එකම මාර්ගය වෙනවා ඇති. දැන් එතකොට අප මාතෘකාවට තැබූ ගාථාව අනුව වපුරන බීජයට සමාන අස්සැල්ලක් ගොවියා කපා ගන්නවා වගේ ඒ යලේදී මේ ආත්මෙහි අප විසින් කරන කියන එසේම හිතන ක්‍රියානුව විපාක කොටසකින් යුත් දෙවෙනි භව ඊළඟට අප ලබා ගන්න. අන්න ඒ පාඩම හිතට අරගෙන ක්‍රියා කරමින් කවදා හෝ දවසක මේ සියලුම කර්මක්ෂය කිරීම, ඒ කියන්නේ සෑම කර්මයක්ම නැති කිරීමෙන් ඒ අනුව උත්පත්තියක් නැති කිරීමෙන් ලබන සදාකාලික සත්‍යයක් හැටියට සලකන අමා මහ නිවන් සුවයම සාන්ත සුඛයේ හැටියට සලකා ගනිත්වා කියන අවවාදී මං අවසාන වශයෙන් සෑම දිනාටම දෙමි. ආකාසත්තාජ භුම්මත්තා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුභෝධිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තාජ භුම්මත්තා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තාජ භුම්මත්තා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ධර්ම ශ්‍රවණයේ ගිරීමෙන් ලක්මින් සීල් වෙනාට නිවන් සුව ලැබේ. එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ පාසකද භික්ෂු අභ්‍යාස විද්‍යාලාධිපතිව වැඩ සිටි අධිකරණ සංඝනායක පූජ්‍ය පණ්ඩිත හේම්පිටිගෙදර ඥානසිය ස්වාමින්ද්‍රණන් වහන්සේ, රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය හේම්පිටිගෙදර ශ්‍රී ඥානසීහ අධිකරණ සංඝනායක ස්වාමින් වහන්සේ අපවත් වී අදට වසර 30ක් ගත වීම නිමිත්තෙන් උන්වහන්සේට ගෞරව පිණිස එම ධර්මානුශාසනාව ප්‍රචාරය කරන ලදී.